अवश्य अभी यहाँ पे हम लोगों अभी के टीम के अन्य डबल एफ एन टाइम एट सोसाइटी माइटन ने दीर्घ काल के दिला भी संबंधित ये ना माइटन ने वैलिकल में तीन ये था माइटन ने इसलम यहाँ पे अभी में तो तुम तुम्हें की आवा ये विला इधर इंदंग ये संबंध था वो अभी तेरे को संबंधी करने के लिए अन्य भी सब अभी तुम्हारे තමත් තෝරනකමින් නිරන්තරයෙන් මම හිතන්නේ අපි සම්බන්ධු නැද තිතුම සම්බන්ධ වෙනවා මම හිතන්නේ එතුමගේ මනුස්සකමට අපිත් එක්ක ඉන්න මේ දැක සමහර දැන් එතුමත් එක්ක sannivedane පහුගිය කාලේ අපි බිඳ වැටලා තිබ්බ සමහරට ඒ sannivedane වෙන්න පොඩි පොඩි ගැටලු තිබ්බා ඒ කෙසේ වෙතත් මම හිතන්නේ තාමත්ම මෙතුම කියපු විදිහට මේ වටිනා අවස්ථාවක තමයි මේ පරිත්‍යාගයෙන් ලැබෙන්නේ මුල් පරිත්‍යාගය අපි ස්ථිර තැන්පතුව හැටියට තාමත් තියාගෙන ඉන්නවා ඊළඟට දෙවෙනි පරිත්‍යාගය ඉතාමත් වටිනා මේ විද්‍යාලේ බොහෝ ගැටලු වලට විසඳුම් හැටියට අපි ඔබතුමාලගේ අවසරය ඇතුව CCTV කැමරා පද්ධතිය සවි කරගත්තා. ඒ වගේම දැන් දෙවෙනි තුන්වෙනි පරිත්‍යාගයේ හැටියට මම හිතන්නේ විද්‍යාලේ බොහෝ අඩුපාඩු මැද අපි ගෙනියන්නේ අපි පොඩි පොඩි දේවල් මෙහි දානපතියන් හරහ කරගන්නවා. නමුත් අපිට රුපියල් 10000කට වැඩියෙන් වියදම් කරගන්න මේක ඉතින් සම්බන්ධ කරගන්න ඉතාමත්ම අපහසුයි. අපිට මිලියනයක් විතර කියන්නේ මෙහෙන් හිතන්නත් බැරි ගන්න. ඉතින් මේ මේ වැඩි කර මෙතනදී කියවයි දැන් මිලියනපතියෙක්. ඒක දැන් මිලියනේ. ඉතින් මේකේ ඇත්තටම අපි නෙමෙයි අයිතිකරු සැබෑ අයිතිකරු අපි දරුවෝ. මේ පරිත්‍යාගයෙන් ලැබෙන අපිට නෙමෙයි මේ දරුවන් වෙනුවෙන්. ඒ නිසා මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න. මම හිතන්නේ මේ රට ඉතාම අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. මම අහනකොට යෝගී වලත් එහෙම. ඒ හැමතැනම අසීරුතාවයෙන් කරන පින්කම් මහත්ඵලයි මහානිසංසයි කියලා දෙනවා. ඔබතුමාලත් කරන්නේ බොහොම පහසුවෙන් නෙමෙයි. බොහොම අමාරුවෙන්. කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් වෙලාවක නෙමෙයි අපි ලෝකේ කවුරුත් ඉන්නේ. ඉතින් අනෙක් රටවලට සාපේක්ෂව මේ දුප්පත් රටක් ඇටියට විශේෂයෙන්ම තුන්වෙනි ලෝකේ රටක් ඇටියට අපි බොහොම අගාධයට වැටලා ඉන්නේ මොහොතක් මේක. මේ ආයතන ගෙනියන කියන එකත් අපිට අභියෝගයක් වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවක අපිව හොයාගෙන ඇවිල්ලා මේක අපි ඔබ සියලු දෙනා හොයාගෙන යන්න ඕන එක ඔබ අපි හොයාගෙන ඇවිල්ලා මේ අපේ දරුවන් වෙනුවෙන් තාම වටිනා පරිත්‍යාග මේක ඒකයි මං කියන්නේ මේකට ස්තුතිය කියන්න බෑ මේක පිං කියලා තමයි කියන්න වෙන්නේ ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන මේකෙන් සියලුම ළමයින්ට සාධාරණයක් වෙන විදිහට ඒක කොටසකට නෙමෙයි මේ පාසල ඉගෙන ගන්න සියලුම ළමයින්ට සාධාරණයක් වෙන විදිහට මේ පාසලේ තියෙන අඩුපාඩු ඉතාම කඩිනමින් විය යුතු වෙනස්කම් ටික ඒකේ අවශ්‍යතාවය අනුව අපි පෙළ ගහලා ව්‍යාපෘතියක් හදලා ඒ අනුව මේ මුදල් වියදම් කරලා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ඉතාම පහසුවෙන් අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන් වෙන විදිහට අපි මේ කටයුත්තට අවශ්‍ය සහයෝගය දක්වනවායි කියන එක මතක් කරනවා. ඒ වගේම මම පොරොන්දුවක් වෙන මේ සියලුම මුදල් 7-5ක වෙනත් දෙයකට යෙදෙන්නේ නැති විදිහට මේ ළමයින්ගේ සුභසාධනයටම යෙදෙනවායි කියන එක මම පොරොන්දු වෙනවා. අද දවසේ මම ගුරුවරු සියලුම දෙනා කැඳව ගන්න උත්සාහ කරන නමුත් අර ඈතින් ණයට ප්‍රවාහන ගැටලු අද තියෙන ඉරිද දවසක් නිසා නමුත් මම බොහෝ දෙනෙක් කැඳව ගත්තේ මේකේ විනිවිද භාවයක් තියෙන නිසා නැත්තම් මේක මං විතරක් ඇවිල්ලා මේක ගත්තා නම් ඒකේ මට පොඩි හොඳ නැති ගතියක් තියෙනවා ඒ නිසා මම තමයි මේක බොහොම විවෘතව අපි බාණ්ඩාගාරික මහත්මියට දෙන්නේ කිව්ව මං කපිලි විද්‍යාවෙත් අරගෙන ඉන්න අපි මේක බොහොම විනිවිදව මේ ගණදෙනු කරනවා මම මේ කිසිම මුදල් ගණදෙනුවකට මං සම්බන්ධ වෙන්නේ නැහැ බාණ්ඩාගාරික තමයි කරන්නේ මම ඒවට අනුමැතිය ලබා දී විතරයි කරන්නේ ඒකේ අවශ්‍ය දේ කියලා තමයි ඔබ තමුන්වන්සලා බැලුවේ ඒ නිසා ඉතාමත්ම ස්තුතිවන්ත වෙන මේ අවස්ථාවේ මේ ඩෙප් ඇන් බ්ලයින් ඒඩ් සොසයිටි ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපනය ලබන සමාජයෙන් කොන් වෙච්ච රජේවත් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැති කොටසකට මේ අපේ රටේ ඉඳලා විදේශ රටක වෙනත් දූර්තීන් වල නියැලිලා ඉන්න ගම මේ දරුවෝ ගැන හිතලා මේ කරන සත්කාරය ඉතාමත් අගනේ මෙව ඇත්තටම අනික් අය දකින්න ඕනේ අපි විතරක් නෙමෙයි මේ 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 රජයේ කරන්න ඕන වැඩ වෙන අය කරනවායි කියන එක මේක බොහොම මහාර්ගණීය කටයුත්තක් හැටියට මම දැක්කලා මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාට ඔබ සියලු දෙනාටත් මේ සඳහා සහාය දක්වන සියලු දෙනාටත් මගේ විද්‍යාලයේ වෙනුවෙන් සියලුම මගේ ආචාර්ය මණ්ඩලයේ මගේ දූ දරුවන් දෙමෝපියන් සියලු දෙනා වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවයි පුද කරන. ඒ වගේම මම ප්‍රාර්ථනා කරන මේ කරන සත්කාරය මේ අපේ ලංකාවේ ජීවත් වෙන අහිංසක ඌනතා සහිත සියලුම දරුවන් වෙනුවෙන් අපේ පාසලේ විද්‍යාලයේ සියලුම දරුවන් වෙනුවෙන් දීර්ඝ කාලයක්
යහතින් කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා. ඒ වගේම ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී බව, ඒ වගේම ඔබ කරන සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ මම දන්න කෙනෙකුට ඉති වැඩි කරමැතිතුමා, නැත්නම් මම ඉතමත් කනගාටුයි තුමා අපි අතර නැහැයි කියන එක. නැත්නම් එතුමත් මේ අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරනවා. මොකද අපි හම්බෙලා කතා කරපු කෙනෙක් හැටියට, ඒ වගේම අපි නොදන්න තව කට්ටිය මේ සංවිධානයට සම්බන්ධ වෙලා මම හිතන අද ජීවතුන් අතර නැතිදී සියලු දෙනාට තාම කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම මම සතුටු වෙනවා අලුත් අපි ටෙෂර් මේ තාමත් හොඳට මේ කටයුතු මම හිතන්නේ මේ අපේ රජයේ ඔඩිට් එකකින් ආවා වගේ සියලුම දේවල් මම හරි සතුටු වෙනවා. අපිටත් මේක පෙන්වන්න පුළුවන් වෙච්ච එක. අපි කොච්චර මේව විවිධ භාවයකින් කරනවද කියන එක තාමත් හොඳට මෙන්න මේක තමයි වියුත්ය. අතර අපිට මේක දුන්නට වැඩන්නේ මේක කොහොමද අපි වියදම් කරන්නේ මොන විදිහද ගන්න මේක සැබෑ ලෙසම ළමයා කවට යනවද කියලා බාන්නුනේ. මේක අපි ගම නතරුනොත් මේක වැරද්දක්. ඔබතම් නැතර කරන එකේ ඵලදායිතාවක් නැහැ. මේ සැබෑ ලෙසම ළමයා කවද යනවද කියන එක තමයි මම හිතන්නේ මේ වැලුවේ. මම හිතන්නේ ඔබතුම ඉතාම හොඳයි. මම හිතන්නේ සල්ලි තියෙන පරිස්සම් කරන්නේ මේ තියෙන්නේ වියදම් කරන්න. සල්ලි තියෙන වියදම් කරන්න ඒ වගේ ප්‍රයෝජනේ ලබන්න. අද දුන්නු ළමයි සමහරට ඊළඟ අවුරුද්ද නැහැ. ඒ නිසා අද සල්ලි දුන්න නම් මේ දැන් ඉන්න ළමයි ඒකේ ප්‍රයෝජනේ ගන්න ඕන කියලා මතේ මාත් ඉන්නවා. ඒ කියන්නේ අපි ඉතිරි කරලා තියලා මේ අද ඉන්න ළමයි එක්ක අපි වැඩ කරලා තව අනාගතේ ළමයිට දෙන එක නෙමෙයි. ඒකට විකල්ප හැදි. ඒ නිසා මම ඔබතුමියට තිස්සුදිවන්ත වෙනවා මේ මුදල් අපිට වැඩකට යොදා ගන්න පුළුවන් වෙන විදිහට අපිට අවස්ථාව හදලා දුන්න පිළිමද ඒ ආයතන සියලු දෙනාට. ඒ වගේම මම අද සතුටු වෙනවා ඇවිල්ලා අපිත් එක්ක සුහද අද දවස ගත කරලා මේ කටයුතු කිරීම පිළිබඳ නැවත වතාවක් මම තාමත්ම ඔබ සියලු දෙනාට ආශිර්වාදනය කරන මේ වගේ සත්කාරයන් අපේ ලංකාවේ මේ විශේෂ අවශ්‍යතා සහිත සියලු දෙනා වෙනින් කරන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව වගේ මේ කන්නේ නිදුක් බව නිරෝගී බව ඒ වගේම අපි ප්‍රාර්ථනා කරන අපිට වගේ ආර්ථික පීඩනයක් ඔබ සියලු දෙනාට නොදෙනේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන්න නියමන බොහොම ස්තුතියි.